ඊළඟට මේ කතාව ශේෂ පාඨයේ දීලා තියෙන විදියටම මං කියවන්නම්. මොකද එහෙම කියවන්න වෙනවනේ. කකුල් මිරිකන සුරූපිනියට හිර කරගෙන ගහලා ගංජා නොබීවාට කන්බෙරේ පළයි ඉෂාරු රත්නකරලියන්. ඇතුල් කෝට්ටේ පීටි පාද සම්බාහන මධ්‍යස්ථානයක සුරූපී තරුණියක් අයිතු ලෙස සිර කරගෙන ඇයට පහර දුන් එම ආයතනයේ ප්‍රධානියා සහ තරුණියන් දෙදෙනෙකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණයේ ඊයේ නියෝග කළා කියලා අරුණපත්තරේ වාර්තා කරලා තියෙනවා. ඇතුල් කෝට්ටේ පිහිටි ආයතනයක සිර කරගෙන සිටි 23 හැවිරිදී තරුණිය පොලිසිය විසින් පැයක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා බේරාගත් බවට එම තරුණියගේ සැමියා කළ පැමිණිල්ලක සඳහන් බවයි සැක්කාර තරුණ කියන්නේ. සැක්කාර තරුණියන් දෙදෙනා අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරමින් වැලිකඩ පොලිසිය නිලධාරීන් අධිකරණයට ඒ බව දන්වලා තියෙනවා. පිළියන්දල බෝකුන්දර විහාරමාවත පදිංචි දෙන්නෙක් කෙනෙකුත් කොඹුල්වල රත්පාගම පදිංචි කෙනෙකුත් මේකේ දාලා තියෙනවා. සැක්කාරියන් දෙදෙනා ගැන පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එදී අදාළ ආයතනයේ ප්‍රධානියා වන පිටකොට්ටේ පදිංචි සැක්කරු නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත බාර වෙලා තිබෙනවා. මේ කවුද මේ විදියට අමානුෂිකව හැසිරුණේ, හිර කරගෙන පහර දුන්නේ, ගංජා නොබීවාට කන්බෙරේ පැළුවේ? බලන්න, කොහේ හරි තැනක ආර්ථික අපහසුතා නිසා ජීවත් වෙන්න ඕන නිසා විවිධ රැකියාවල සමහරු නිරත වෙනවා. හරි, ඒ රැකියා ගැළපෙනවද නැද්ද වෙනම තර්කයක්. ජීවත් වෙන්නට කීයක් හරි හොයාගන්නට යනවා, ඒකේ සුදුසු නුසුදුසු බව වෙනම තර්කයක්. හැබැයි ගියාට පස්සේ කාගෙන් හරි පීඩන වලට ලක් වෙනවා නම් හිතන්න අසරණ වෙන අසරණවිල්ලා